අපි යළිත් බලය සංවාදය සමඟ රටේ සිදු වූ විනාශයන්ට අවුරුදු නැකත් බලපෑවාද කියන ප්‍රශ්නය තමයි අපි මතු කරන්නේ. මොකද අපි කලින් කතා කරා පාර්ශ්වයක් ගොඩනැගුවා එහෙම බලපෑමක් තියෙනවා කියලා, නැකත් කමිටුකුව නැහැ කියලා. නමුත් අවුරුද්දෙන් පස්සේ යම් කාරණා සිද්ධ වුණා. දැන් නැවතත් අර කලින් කාරණා මතු කරපු පාර්ශ්වය තවත් කාරණයක් මතු කරනවා. අපි කිව්වේ මේක තමයි කියලා. ඒ නිසා තමයි අපි සාකච්ඡා කරන්නේ නැවතත් දෙපාර්ශ්වයම කැඩෙව්වේ. අද දවසේදී ලංකාවේ සිටින මම හිතන්නේ සීලම ජෝතිර්වේදීන් මේ වැඩසටහන නරඹනවා කියලා අපිට විශ්වාසයක් එනවා. මොකද දැන් අපිත් සමග එකතු වෙන්නේ ජෝතිර්වේදී නිශාන්ත පෙරේරා මහතා. නිශාන්ත මහතා, අයිබෝවන්. හොඳයි, ඔබතුමාට අනුෂ මහත්මියට ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. ඔව් මට අනුෂ මහත්මියකින් දැනගන්න කැමතියි. දැන් මොකද මේ සූර්ය සංක්‍රාන්තියක් පවතින වෙලාවක නැකත් හදන ක්‍රමවේදයයි ඔබතුමිය ගාවට එන්නා වූ සේවකයේ සේවාදායකට නැකත් හදන ක්‍රමවේදයයි පොඩ්ඩක් ඉස්තර කරන්න. එක දෙවෙනි ප්‍රශ්නේ, දැන් චෝර පංචකය ගැන ඔබතුමිය පුන පුනා කතා කරා. මේ චෝර පංචකය කොහොමද හැදෙන්නේ කියන එක විස්තර කරලා දෙන්න. තුන්වෙනි ප්‍රශ්නය, පසුගිය වසර 30ක මුළුල්ලේ අපේ රටේ යුද්ධයක් තිබුණා. එතකොට මේ යුද්ධදී ගිනි විපත්, බෝම්බ ඒ වගේ දේවලු සිද්ධ වුණා. එතකොට ඒ නැකතුත් මේ අවුරුදු 30ෙම නැකත්වල වැරදි නිසා ඇති වුණ දෙයක්ද කියන එකත් ඔබතුමීගෙන් දැනගන්න කැමතියි. මම හිතන්නේ මේ ප්‍රශ්නෙට මට කෙලින්ම හරියට සාක්ෂානුකූල උත්තරයක් ලබා දෙනවා නම් මම කැමති වෙනවා. මම කාටවත් උත්තර බඳින්න මෙතෙන්ට ආවේ නෑ. මම මේ අවුරුදු නැකතේ තියෙන වැරද්ද තේරුම් කළ දෙන තමයි ආවේ. තවත් එකක්, අපේ මේ අපි වැඩ අත්තරලා විරලා අපි මුලින්ම පටන් ගන්න වැඩ ඇල්ලීමේ නැකත වෙලාව හොඳම වෙන්න ඕන. මේකේ මේ හැබැයි අනුෂ මහත්මිය, දැන් අපි ඔබතුමින්ලිය තර්කයක් නගනවා නම් තර්කයේ ශාස්ත්‍රානුකූල පදනමක් තියෙන්න ඕනේ. එතකොට ඒ ශාස්ත්‍රානුකූල පදනම තමයි එතුමා ප්‍රශ්න කරන්නේ. එතකොට ඒක පැහැදිලි කිරීමක් කළ යුතුයි නේද? ඔව්. චෝර පංචකය, ඒ කියන්නේ චෝර පංචකයට අදාළ වෙන්නේ නැහැ නේ. ඉරිදා දවස ගත්තේ. ඉරිදා දවසට ගත්තාම ඉරිදා දවසට එකක් වෙනවා. අස්සිද නැකතේ පටන් ගත්තන් පස්සේ එදා තිබ්බ නැකත අරන් තිබුණේ අපි අස්ලිස නැකත. ඒකට ගත්තා 9යි. ඊට පස්සේ තිති ගණන ගත්තා 10යි. එතකොට ලග්න ගණන ගත්තා 5යි. එතකොට 24යි. 24 වෙන්නේ කොහොමද? දින ගණන 10යි 9යි 5යි 24යි. හරි. මොකද 10යි 9යි 5යි ඉරිදා දිනේ ඉරිදා දිනේට 1යි. ඉරිදා දිනේට කොහොමද 1යි 1යි 1යි. එහෙම කොහොමද ඉරිදා දිනේ 9යෙන් බෙදලා. ඉරිදා මේක අහගන්න කරුණාකරලා ඉරිදා දිනේ සිට ඔබ යොදා ගන්නා දිනේට අය දින ගණන. ඒ දිනේ ගණන් ඕන එකක් කියලා ඉරිදා දිනේ. ඉරිදා දිනේ සිට. එතකොට ඉරිදා 1යි. ඉරිදා 1යි. චෝර පංචකයට අයිති වුණා. ඊට පස්සේ දැන් මේගොල්ලෝ චෝර පංචකයට මේ නැකත් ගත්තේ. චෝර පංචකයට නැකත් අරගෙන ඉවරලා මේ වෙච්ච වැරද්ද වහගන්න. වෙච්ච වැරද්ද වහගන්න දැන් ඔයා තමයි දඟලන්නේ. ප්‍රශ්න කරනවා. නැකත් කමිටුවෙම ප්‍රශ්න කරනවා. ගුරුන්නාංශේ ගෝලෙයි දෙන්නම පච වෙනවා. දෙන්නම පච වෙනවා. ඔව්. ඉරිදා බිඳුවට වැටෙන්නේ. ඉරිදා බිඳුවට. ඉරිදා හතදෙන්නේ කොහොමද? හතදෙන්නේ කොහොමද? ඉරිදා බිඳුවට හතදෙන්නේ කොහොමද? ඉරිදා දවසේ ඉඳලා සඳ දවසට එකයි. ඉරිදා දවසේ තමයි සම්පූර්ණ. එතන ඉරිදා බිඳුව ඉරිදා දිනේ ගන්නේ. මාර කොහොමද වැඩේ? නෑ මේ බලන් ඉන්නවා ජොත්සේ දන්නයි. හොඳයි අපි පැහැදිලි කරන්න දෙමු. ඔබතුමන්ට අවස්ථාව තියෙනවා. පැහැදිලි කරන්න. ඔව්. ඊට පස්සේ චෝර පංචකයට අයිති වෙන්නේ එහෙමයි. ඉරිදා දවසේ ඉඳලා ඒ කියන්නේ ඉරිදා දවස ගණන් ගන්නේ බිඳුවට. ඉරිදා දවසේ ඉඳන් සවස් දවසේ තමයි එක ගණන්. ඉරිදා නෑ, එන ඉරිදා කියලා දවසක් නෑ. එන මේ අයින් කරන්න වෙනවා අපිට ඉරිදා. සතිය දවස් වලින් ඉරිදාව අයින් කරන්න වෙනවා. ඉරිදා ඉඳලා තමයි ගණන් ගන්නේ. ඉරිදා 1යි. සඳ 2යි. අඟහරු 3යි. දවස් 6යි සතියේ තියෙන මේ සතියේ ඉඳලා ගණන් ගන්නේ. මේ ඔය වගේ මේවද මේ උගන්වන්නේ. චෝර පංචකේ. මේ ළමයිද මේවද උගන්වන්නේ. හොඳයි අපි ආනන්ද මහතාට පැහැදිලි කරන්න අවස්ථාව දෙමු. අපි අභිවෘද්ධි නැකතර ආරම් මේ වෙච්ච විනාශය මේ වෙලාවෙම පේනවා. මේගොල්ලෝ මේක වහගන්න අපිට එක එක මඩ ගහන්න ඕනේ නැහැ. මේගොල්ලන්ගේ ගත්ත නැකත විග්‍රහ කරාම හරිනේ. මෙයාලා නැකතේ තියෙන දෝෂ පෙනි අපුව මේ ඒ කියන්නේ මේ මිනිසුන්ට මේවා කරන්න හදනවා. මේ මොකද මේකේ තියෙන චන්ද්‍රයා 12 යන්නේ ආරං සිත දුෂ්‍ය කරලා. රාහු මේ සිකුරුව දකිනවා. එතකොට රාහු සිකුරුව දකිනකොට තියෙන සම්පත් ඔක්කොම මේ විනාශ කරනවා. සිකුරුගෙන් අපි කියනවා සංචාරක ව්‍යාපාරය ගැන. ඒව අවුල් කරා. කුජ දැක්කා මේ ලග්නේ. එතකොට මේ පිපිරීම් ඇති කරා. බුද අටවැන්නේ නීච කරලා ගත්තා. ඒකෙන් ධන හානිය ඇති කරා. ව්‍යාපාර කඩා වැටුණා. ගුරුශානි පස්සෙන්ට දුන්න හේතුත් ඒක. ඒකෙන් දරුවන්ගේ අධ්‍යාපනය කඩා මේ පැහැදිලි කිරීමට ඔබතුමාලාට පිළිතුරු තියෙනවා. ආනන්ද මහතා ඔබතුමාට හොඳයි. ආනන්ද මහතාට පිළිතුරු දෙන්න පුළුවන්. හොඳයි හොඳයි හොඳයි. හොඳයි. නෑ අපි ආනන්ද මහතාගේ අවස්ථාව දේ සඳහා පිළිතුරු ලබා ගමු. මෙතුමී මේ මතු කරන ඔබතුමන්ට අවස්ථාව ගන්න දැන්.
එතකොට මේක කෙලිම පේන මේ ව්‍යාපාර බිඳ වැටෙන ආර්ථිකේ කඩා වැටෙන වෙලාවක් කියලා මේගොල්ලෝ වැඩ පටන් ගත්ත එක. මොකද දැන් අපි මිනිස්සෙක්ට වෙලාවක් දෙනකොට නැකතක් ඒක අවශ්‍ය වෙනවා මේ වෙලාවක්. ඊටත් අපි ඔක්කොම වැඩ අත්තරවිලා මුලින් වැඩ පටන් ගන්න වෙලාවනේ මේක. අපි වැඩ අත්තරන්නේ මොකටද දේන මුළු මේ සමස්තයක් වශයෙන් හැම දිනම වැඩ අත්තරනෝ ලිපවල නිවනෝ හැම දෙෙම අත්තරලා අපි පුණ්‍ය කාලේ වෙලාවේ පින්දහම් වැඩ කරලා ඊට පස්සේ තමයි අපි මේ නැකත ආරම්භ කරන්නේ. වැඩ ඇල්ලීම කියන්නේ අපි මේ කරන වෙලාවට තත්කාලේ අල්ලලා ඒකෙන් තමයි අපි මේ බලන්නේ ඉදිරිය ගැන කොහොමද කියලා ලංකාවේ ස්වභාවය ගැන. ඉතින් ධනස්ථානේ 8 වෙන්නට දුන්නා. ඒකෙන් ධනස්ථානේ ආයස්ථානේ දෙකම. එතකොට ඉතින් මුළු ලංකාවටම විනාශය. කුජ ලග්නේ දැක්කාන් පස්සේ මේ පිපිරීම ඇති කරනවා. රවි යුරේනස් එක නමේ ඉන්නවා. ඒක මේ රටට මේ ඒ කියන්නේ ජනාධිපතිතුමාට හැමෝටම ඒක මේ කරදරයකට මුණ පාන්න වෙනවා. ඒ වගේම ගුරු ශානි කේතු පස්සෙන්නේ දුන්නා දරුවන්ගේ ඉගෙනීම කඩාකප්පල් කළා. ඉතින් මේ වෙලාවේ ඒක හැමදේම තියෙනවානේ. එතකොට ලිපගිනිමෙලවීමනේ වැඩ ඇත්තරල වැඩ පටන් ගන්න එක. නෑ නෑ ලිපගිනිමෙලනකවත් කියන්නේ කොහෙද? ඒක අවශ්‍ය නෑනේ මම කියන්නේ වැඩ ඇත්තරල වැඩ පටන් ගන්න ආරම්භය එකනේ මේ අපි වැඩ ඇත්තරනවා. අපි වැඩ ඇත්තරිනවා වැඩ පටන් ගන්න. නගන තරකේ කියන්නේ වැඩ ඇත්තරල වැඩ ඇල්ලීම නැකත කියන කාරණේ කියන්නේ වැඩ ඇල්ලීම නැකත කියන කාරණේ. එතනනේ ප්‍රධාන කාරණේ වැඩ ඇල්ලීම නැකතනේ ඒ තුල තමයි රටක් ඉදිරියට යනවා කියලා කියන්නේ. එතකොට ඒ අවස්ථාව වැරදි කියන එකයි මේ කියන්නේ. ඒක මූලික වෙන්නේ. මූලික වෙන්නේ ගින්න මුල් කරගෙනයි මේ සිංහල උත්තරු නැකච්චාර්ථය ඇති වෙලා තියෙන්නේ. සූර්යාගේ ගින්න මේක අහගන්න පොඩ්ඩක් ඉන්න. කතා කරන් දෙන්න. සූර්යාගේ ගින්න, කුසේ ගින්න, ලිපේ ගින්න. එතකොට ලිපගෙන බිලින්නකට ඉතාව වැඩගත්. ඊළඟට ආහාර අනුභව වැඩල්ලා ගනුදෙනු කිරීම. වැඩල්ලීම කියන එක දැන් සම්ප්‍රදායිකව වැඩල්ලන්ට වෙනුවට කරන්නේ ආහාර අනුභවෙනි කරන්නේ ඇත්ත වශයෙන්ම සුදේව. ඇත්ත කතාව ඒකනේ. දැන් මේ බලන්න සුදේව මේ කියන විදිහට මේ මෙතුමිය කියන විදිහට. මේනම් මේ 1873 ඈපප්පුවාම ඉන්න කාලේ නම් මේ පොඩ්ඩ කරුණා කරලා මේක පොඩ්ඩ පෙන්වන්න. මේ අර එක මහත් එක් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මෙන්න මේ අවුරුදු වල මේ සියල්ල මේ කියන ආකාර තමයි සිද්ධ වෙලා තින්නේ මේ මගේ ගාව තියෙනවා මෙතන 1873 ඉඳන් 72 ඉඳන් සියලුම අවුරුදු නැකත් චාරිත්‍ර එතකොට තියෙනවා අවස්ථා 39ක් මේ අවස්ථා 39 ද 1873 74 75 1880 81 මේ සෑම වර්ෂයකම ඉතින් මේක ශාස්ත්‍රීය පදනමක් තුලයි කරන්නේ සුදී හොඳයි මේ මොනවද මේ කියන්නේ ඔය එතකොට අපිට 1800 ගණන් අවශ්‍ය නැහැ අපි මේ අද තියෙන තත්ත්වේ කියන්නේ 2017 මේගොල්ලෝ කරේ ඒගොල්ලෝ වර්ණය කියනවා චන්ද්‍රයා 8 වෙන්නේ තියලා ගත්තා 2017 අපිට වර්ණය කියන්නේ දැන් ඒක ඒගොල්ලෝ පිළිගන්න කැමති නැහැ 2017 න්‍යාය මුණා මීතොට මුලි ගිනි කන්දන ඒ වුණා ඒක චන්ද්‍රයා 8 තියලා 2008ත් එහෙම වුණා 2018ත් එහෙම වුණා 2019 වෙන්න ඉස්සෙල්ලා අපි ඒක කිව්වා ඒක පිළිගන්න ඕන. ඒක ඒ කියන්නේ මෙයාලා වෙන වෙන තර්ක ගෙනල්ලා 1800 ගණන් වලට ගිහිලා විරලා මේ තර්කයේ බිඳින්න හදනවා. ඒ කියන්නේ අපි මේ රටට වෙච්ච ව්‍යසනය. නැත්තම් අපිට මේ නැකත් කමිටු රිංග ගන්නවත් කිසිම දෙයක් අපිට අවශ්‍ය නැහැ. අපේ ජෝස සුරකී මහන්ද සංවිධානයේ සභාපතිතුමා මේ නැකත් ගැන 2017 ඉඳලාම අවධානයෙන් හිටියා. එතුමා කිව්වා මේ නැකත් හොඳ නැහැ කියලා. නමුත් කිසිම මාධ්‍යයකින් ඒක ප්‍රචාරයක් කරේ නැහැ. පත්‍රවල ලිපි ලිව්වා. ඉතින් මේ හිරු නාලිකාවට මම ස්තුතිවන්ත වෙනවා. අපේ මේ ජෝසේ ගැන මිනිසුන්ගේ තියෙන විශ්වාසය නැති වෙන මේ වගේ දේවල් වලින්. මොකද අවුරුදු නැකත ගත්තේ 14 වෙනිදා 21 වෙනිදා වෙනකොට එයාලා කියනවා දැන් මේක උනේ මේ ක්‍රිස්තියානියට කියලා. නමුත් මුළු රටට මේක බලපෑවනේ. අපේ සංචාරක ව්‍යාපාරේ බිඳවෙනවා. ඒ වගේම මේ ගෙදරක දැන් මිනිස්සුන්ට කන්න වේලක් නැහැ. ඒ කියන්නේ ඔක්කොම ආර්ථිකය කඩාගෙන කප්පල් වුණා. මොකද හේතුව ධනස්ථානේ 8 වෙනට තියලා. ඒ කියන්නේ බුදව 8 වෙනට තියලා ඒ බුද අස්ලිස නැකත යන්නේ ඒ නැකත අධිපතිය චන්ද්‍රයාව 12 වෙනි තියලා වැයස්ථානේ. චන්ද්‍රයා ගැන කියන්නේ සිතෙන්. ඒ සිත දූෂ්‍ය වුණා එදා දවසේ. ඒ දූෂ්‍ය වෙච්ච නිසා තමයි ඔයගේ කරදරයක් මෙහා වුණේ. මේක තමයි වැඩාලන නැකතේ තිබ්බ අහිතකර තත්ත්වේ නිසා තමයි. හොඳයි බොහොම ස්තුතියි අපි මේ කියන චෝදනා සියල්ලට ආනන්ද සෙනරත්න මහතාගෙන් පිළිතුරු ලබා ගමු විරාමයකට ගිහිල්ලා. දැන් අවසන